ඔබ විශ්වාසයේ දෙන සෙන්සුරයින් දැන් ළඟමැති ෆාමසියෙන් ලබා ගත හැක. ලිට්‍රෝ ගෑස් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව අද පෙරවරුවේ මාධ්‍ය හමුවකට එක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ප්‍රධාන සිලින්ඩරය 12.5 සිලින්ඩරය අපි පාරිභෝගිකයන් අතර පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 1500ක මිලක් අඩුවෙන් ඒකම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය ඒක අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 402කින් වගේ මිලකින් මිල අඩු කරන්න. ඒකම පොඩි සිලින්ඩරය ඊටත් වඩා කුඩා සිලින්ඩරය 12.3 කිලෝග්‍රෑම් සිලින්ඩරය අපි බලාපොරොත්තු වෙනවා රුපියල් 183කින් පමණ මිල අඩු කරන්න. ඒ අනුව 12.5 සිලින්ඩරයේ නව මිල 3738යි. ඒකම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 402කින් අඩු වෙලා රුපියල් 1502 වෙනකම් මිල අඩු වෙනවා. කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරය රුපියල් 183කින් අඩු වෙලා රුපියල් 883ක් වෙලා තිබෙන සිලින්ඩරය රුපියල් 700 ගානේ අද ඉඳලා අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි පාරිභෝගිකයන් අතරපත් කරන්න තීරණය කරනවා. මේ අතර ඊට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිලද අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 1290කින් අඩු කිරීමට අපි තීරණය කරා. එනිසා නව මිල රුපියල් 3990 දක්වා පහළට එනවා. මේ හා සමානව අනිකුත් ගෑස් සිලින්ඩරවල මිලත් අපි අඩු කිරීමට තීරණය කරා. මේ මිල සංශෝධනයේට ප්‍රධානම හේතුණු කාරණේ තමයි ලෝකවෙන්ත පොලේ ගෑස් මිල පෞගිය මාස කීපය තුර යම් ප්‍රමාණයකට අඩුවීමක් අපිට දක්නට ලැබුණා. ඒ වගේම රුපියල ශක්තිමත් වීම නිසා ආනයන පිරිවැය යම් මට්ටමකට අපිට අඩු කිරීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම විනිමය අනුපාතයේ ඇති වුණු වාසිදායක තත්ත්වය. ඒ වගේම මෑතදී කරන ලද ඉන්ධන මිල සංශෝධනය විශේෂයෙන්ම ඩීසල් මිල අඩු කිරීමත් අපේ ප්‍රවාහන සහ බෙදා හැරීම් කටයුතු වලට යම්කිසි සුබවාදී ලෙස බලපෑවා. මේ පවතින ධනාත්මක වර්ධනයත් එක්ක අපිට ඉදිරියේදී තවදුරටත් ගෑස් මිල අඩු කිරීමේ හැකියාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ගෑස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. මේ ගෑස් අඩු වෙච්ච එක ගැන මොකද අදහස? ඒක හොඳයි, ඊටාම හොඳයි කියලා කියනවා. ඊට වඩා අඩු වුණා ඊටත් වඩා හොඳයි. මේ අතර ජනතාවගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ආපනශාලා හිමියන්ගේ සංගමේ සභාපති අසේල සම්පත් මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපි හෙට දිනේදී මේ සම්බන්ධව ආහාරවල මිල ගණන් අපි අඩු කරන සූදානම් සාක්ෂි සහිතව පයිඩ් රයිස් එක කොත්තුව හදලා පෙන්නනවා. වෙළඳපොලේ කොත්තුවකට සහ පයිඩ් රයිස් එක වියදම කීයද කියන එක අපි හෙට පෙන්නනවා. පෙන්නන තමයි අපි ඒ අඩුගීම් කරන්නේ. ඒ වගේම කනගාටුදායක සිද්ධියක් වෙනවා මේ බේකරි හිමියන්ගේ සංගමේ කියලා තියෙනවා. ගෑස් මිල අඩුවීම තුළ කිසිම සහනයක් අපිට දෙන්න බෑ. පාම් පිටි රුපියල් 10ක් අඩු කරොත් රුපියල් 10ක් අඩු කරනම් කියන එක. අපි බේකරි හිමියන්ගේ සංගමයට කියනවා කරුණා කරලා රුපියල් 35ට ඉන්දියාවෙන් බිත්තරක් ගෙනත් දීලා. රුපියල් 1000 ගානක සහනයක් දීලා බිත්තර දීරක් ගෙනත් දීලා. තවත් මොකද්ද බේකරි හිමියන්ගේ සංගමේ ඉල්ලන්නේ? මේ කෑම මිල අඩු කරන්න. කරුණා කරලා බේකරි හිමියන්ගේ සංගමේ ඉල්ලා සිටිනවා බේකරි කෑම හෙට දින එනකොට වහාම අඩු කරන ලෑත්ති වෙන්න. එසේ අඩු කරන ලෑත්ති නොවුනොත් අපි වෙනත් බේකරි හිමියන්ගේ සංගමයක් හදලා අපි කෑම මිල අඩු කරන්න සූදානම් කියන එක මමත් මතක් කරනවා. මොකද ජයවර්ධනට වැඩ කරන්න බෑ. අපි ඉල්ල රජේ කරුණා කරලා අඩුවෙන බඩු මිලට සාපේක්ෂව වෙළඳ පොලේ අත්‍යවශ්‍ය ආහාරවල මිල ගණන් මිල නියාමනයක් දාන්න. මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත එළමෙන උත්සව සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව කුලි ගමන් සඳහා ලියාපදිංචි විශේෂ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 10 සිට 15 දක්වා ඉහළ දමා තිබෙනවා. සාමාන්‍ය ත්‍රිරෝද රථ සඳහා ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 8ක් ලෙසයි. යතුරු පැදි සඳහා ලබා දුන් පෙට්‍රල් ලීටර් 4ක ඉන්ධන කෝටාව පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබා දුන් අතර එය ඉහළ දමා ඇත්තේ ඉන්ධන ලීටර් 60ක් ලෙසයි. මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට ලීටර් 30 දක්වා ඉහළ දමා තිබෙනවා. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ලීටර් 15 ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ලීටර් 25ක් ලිස්ටයි. ලොරි රථ සඳහා ලබා දෙන ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට ලීටර් 30 දක්වා ඉහළ දැමීමටද
රජයේ තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට අදාළ නව ඉන්ධන කෝටාව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.